privacy. Bolawa to get every luna lo di ali dire tat bay natu ati e mayuru senakeli dire tat bay natu ati e mayuru senakeli. ඉස්සරහට මේ ආසනය ගැන බලන්න වෙන්නේ මට තමයි. ඒ කියන්නේ ඉස්සරහට ඕගොල්ලන්ගේ දුක සැප බලන්න වෙන්නේ මට තමයි නංගි. ආ. ඒතොරස සෙනියුරත් මන්දිතුමා මොකද ආසනෙන් අයින් කරලද? අයින් කරන්න දෙයක් නෑ. එයා අයින් වෙලා. ඉබේ අයින් වෙලා. එක්තැන් වෙලා ලොක්කා. අනේ දෙයනේ. කඩේ නංගි. ඒ දෙයියට වඩා මේ දෙයියා බලවත්. එක දෙයියෙක් වඩිනකොට තව දෙයියෙක් ආසනෙට වඩිනවා. එහෙම තමයි. එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් කොහමද ව්‍යාපාර කටයුතු වෙන්නේ? කොහමද? එහෙමත් කියලා සාරයක් නැහැ සර්. ඉස්සර වගේම ඔහෙ කරගෙන යනවා. හරි හරි ඉතින් මේ කාලෙකින් කඩේට ආවට පස්සේ ඕමද සලකන්නේ ආ මන්තිතුමත් හරි කතා තමයි කියන්නේ මන්තිතුමා කඩේට ආවට පස්සේ අපි සලකන්නේ නැතුව යවනවද මන්තිතුමා ආපේක කොච්චර හොද දෙයක්ද ඒ කියන්නේ අපේ යගේ තේරෙනවා නේ ආ ඔබතුමා කිරි තේද බොන්නේ කිරි කෝපිද බොන්නේ එහෙම නැත්තම් වෝටර් කිරි එකද බොන්නේ ආ කිරි ඉන්න ඕනේ මං ආවේ නිකන් බල්ලා යන්න කියලා गिरी मंडल सलिदी मिनिया මට වෙන්නේ බං ලොකා කඩේ අක්කා කොමර සුළුමේසි කරගනිවද මේ උඹලට ඩොන දෙයක් තියනවා මේ නංගිට ගියා නෑ නෑ එපාස අපිට එපා එබැයිද මොකද කරන්නේ අපිට ආරංචිනා කුමුදු මන්තිතුමා ආයේ කසාද බැඳා කියලා ඔව් මේ බැඳ තමයි ඒ උනාට කිසි රහක් නෑ නංගි
අංගෙට කියන්නේ මේ ජීවිතය කියන්නේ රස දෙයක්. එහෙම වෙන්න නම් ඒ බැඳපු ගෑනිට හොඳට උයන්න පියන්න උතොර තේ හදන්න පුළුවන් වෙන්න ඕනේ. අත්ගුණේ දිනවන ඈ රස වැ ඔය වගේ චාටු කතා අපි දුසින් ගණන් අහලා තිනවා. ඕව සතියයි දෙකයි ආසේ මාලිගා හදන කතා අහලම දැන් මට මහන්සි. අහසේ මාලිගා හදන කතා නංගේ මේ කුමුදු මන්ත්‍රී ඔය අනිත් මන්ත්‍රීලා වගේ ආසේ මාලිගා හදන කතා කියන කෙනෙක් නෙමෙයි. වල කියන්න නංගේ මට ඕනම් පුළුවන් මේ හෝටලේ ෆ්ලැට් කරලා දාලා මෙතන තට්ටු දෙකේ බිල් ලිමක් කරන්න. ඒක කෑල්ල කොහට දෙන්නත් පුළුවන්. දවසක අපේ හොටලෙ පැත්තේ ඇවිල්ලා යන්නේ නේද? එවනේ? හා. රසාව නැති වුණා කියලා මෙයාගේ වැඩවල නම් අඩුවක් වෙලා නැහැ. කොයි වෙලාවෙ බැලුවත් gider නැහැ. අපිටත් නොකිය වෙන රාජකාරියක් හොයාගෙනද දන්නේ නැහැ. රාජකාරියක්ද නැත්නම් වෙන කාරියක්ද කියලා කියන්නත් බැහැ. මොකද්ද බං මේ කියපු හරුපේ? මේකනේ නැන්දි. අයියා පොලිසිය රස්සාව කරද්දි වැඩ තිබුණේ දවල්ට විතරයි. දැන් මොන රස්සාවක් වන්න නැතු එයා රැටක් ඇඩ. කියන දෙයක් එලින් කියපන් කොහෙන් උරෝ කියන්නේ නැතු. හේතුව නම් කියන්න පුළුවන්. හැබැයි නැන්ද මම මේ කියන දේවල් අහගෙන බොරුවට කලබල වෙලා අයියට කියලා මෙතන ප්‍රශ්නයක් ඇති වුණොත් නම් මට මේ ගෙදර ඉන්න වෙන්නේ. මොකද දැන් වහෙන් හොර උඹමට කියන්න හදන්නේ? අනේ මන්ද නැන්දි. මේ දේවල් කියලත් බෑ නොකියත් බෑ. කියපන්කෝ කියන දෙයක් තේරෙන සිංහලෙන්. හරි මට නැන්ද පොරොන්දු වෙනවද මම මේ කියන කිසිම දෙයක් අයියට කියන්නේ නැහැ කියලා? හරි හරි මං කියන්නේ කියපන් කිති. පහුගිය දවස් ටිකේම අයියා තනියම නිදි මරන කැරම් ගැහුවානේ. අර මැරියෝ කට්ටියක් ආවේ. ඒ දවසෙත් අයියා තනියම කැරම් ගහගෙන හිටියේ. මේ පුතා නිදි මරාගෙන කැරම් ගහන්න ඇත්තේ රස්සාව නැති වෙච්ච හිතේ දුකට වෙන්න ඇති. පුතා කොහොමත් පොඩි කාලේ ඉඳලා කැරම් ගහන්න හරි මාසයි. හරි හරි ඉතින් නැන්ද මං කියන දේ අහන්නකෝ. ඉතින් එක දවසක් මං ගියා අයියේ කාමරේට. මොකද ඉතින් මෙයා තනියම නිදි මරාගෙන කැරම් ගහනවනේ තේ එකක් හදලා දෙන්නද කියලා අහන්න ගියේ. එදා ඒ අයියා කාමරේ තුල හිටියේ නෑ. ඉතින් අර කැරම් සද්ද නැන්ද අපිට ඇහෙන්න මෙයා රෙකෝඩින් එකක් කාමරේ තුලින් තියලා ගිහින් තියෙන්නේ. මොකක්? අයියා කාමරේ ඇතුල හිටියේ නෑ. අර කැරම් ගහනවා වගේ සද්ද ඇහෙන්නේ අපිට එයා තියලා ගිය රෙකෝඩින් එකෙන්. කොහෙද මේක මේ රෑට රෑට අන්තරස් දාන වෙන්නේ? ආපු දෙන් කවදෝක ගෙදර. ඔය බලන්නකො නැන්දේ. ඔයා දැන් ඕවා අයියට කියන්න ගියොත් මට විසුමක් වෙන්නේ. හැබැයි නැන්දේ මම නම් ගෙදර ඉන්නේ. මම යනවා යන්න. ඔබ හිතන්නේ රෑට රෑට ඔය ළමයා කොහෙ යනවා කියලාද? කවුද දන්නේ ඉතින්? බඳින වයසත් හරිනේ. වයස වැරද්දට යන ගමන් බිමන්ද දන්නේ. අනේ මේ උඹ මගේ මොකද අහගන්න එපා. ඒ જાතිය කොල්ලෝ ඇති. ඒ වුණාට මගේ කොල්ලා එහෙම නැහැ. මයි කොල්ලා ඒ જાතියකෙක් නෙමෙයි. ඉතින් නැන්දේ අපි දෙන්නටත් හොරෙන් මෙයා රෑට රෑට වෙන අහවල් ගමනක් යන්නද? තව එක සැරයක් කියපන් බලන්න මං තලනවා තෝගේ හොක්ක. මගේ කොල්ලා රෑට රෑට අහවල් ගමන් යන જાතියකෙක් නෙමෙයි. සර්ට ඇහුණාද ගියතුර කතා කරන දේවල්? මොනවද? මං තමුන්ට කිව්වේ ගේ වටේ පොඩ්ඩක් ඇහැගෙන ඉඳලා පොඩි සර්ච් එකක් ඉන්න කියලානේ. තමුන්ට ලැජ්ජ නැද්ද මේ ගෙවල් ඇතුලේ කතා කරන දේ හොරෙන් අහගෙන ඉන්න? නෑ සර්.
මම හොරෙන් අහගෙන හිටියේ නෑ ගේවට එනකොට ඇහුණා අයිසේ චීත අඳිනවට කරන්න එපා ලැජනද පොලිසිය නේද පොඩ්ඩක් මම කියන දේ තහන්නකෝ සර් හරි තමුන් දැන් මොනවද කියන්නේ සර් කේ ඇතුලේ සූර්ය බණ්ඩාර සර්ගේ අම්මයි අර ගෙදරින් ගෑන ළමයයි කතා කරනව ඇහුණා සූර්ය බණ්ඩාර සර් රැරෑට හොරෙන් කොහෙද යනවා කියලා මොනවා කැරම් ගහන්නේ සද්ද ඇහුණට සර් කාමරේ නැහැ කියලා තමයි ඒ ගෑන ළමයා කියනව ඇහුණේ එතකොට රැරෑට කැරම් ගගා එයාර්ලයින් එකේ සොයන මේ භූතය කියලා තමුන් කියන්නේ නෑ සර් මෙතන මොකක් හරි රහසක් තියෙනවා තවත් මනමනෝදෝ කියන ඇහුණා හැබැයි මට හරියට මීට උනේ නෑ එතකොට සූර්ය බණ්ඩාර සර් රැට කොහෙද යන්නේ සමහර විට සර් කැරම් ගහන වගේ පෙන්වන්නේ නැත්තේ අපිව නොම ගෙවන්න මිනිහා රැට ගිහිල්ලා මොන මොන වගේ හොර වැඩ කරනවාද කියලා අපි දන්නේ නෑ නේ සර් නෑ නෑ සූර්ය බණ්ඩාර සර් හොර වැඩ කරන්නේ නෑ ඒක මට විශ්වාසයි නමුත් තමුන්ට ඕක හොඳටම ඇහුණා කියලා හිතනවා නම් ඒ ගැන නොසලකා හරින්නත් බෑ මට අපි ගෙදර ඉන්න ගෑණි ළමගෙන් යාපුවෙන් අහලා දැනගමුද නෑ 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 අපි තව රෑ දෙකක් බලමු සර් මොනවා හිතුවත් මට හිතෙනවා සර් මෙතන මොකක් හරි ලොකු රහසක් තියෙනවා කියලා සර්ට මතකද දවසක් සූර්ය බණ්ඩාර සර් අපිට බොන්න අරක්කු ගෙනත් දුන්නා එදත් මට පොඩ්ඩක් සැකයක් ආවා සර් ඒ මොකද සාමාන්‍යයෙන් ඉහළ නිලධාරීන්ට පාලන නිලධාරීන් අරක්කු දෙනව මිසක් ඉහළ නිලධාරීන් පාලන නිලධාරීන්ට අරක්කු දෙන්න සිතන්නේ නැහැ නේ සර් නමුත් මාර වඩුවක් තමයි එදා පෙරේතකමට අම්බානක බීලා දැන් දුන්නකටත් ගරා බලමුකෝ බලමුකෝ අපිත් මෙහෙම ටිකට ඉන්නවානේ සර් මම අයිටි පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් ඔළුව දාලා නෑ 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 තමුන් මෙන්න මේට වෙලා ඉන්නවා අයිසී පොලිස් නිලධාරියෙක් වුණාම සැක් කරන්න ඕන තමයි හැබැයි ඉතින් ඕනාටත් ඇරිය සැක් කරනවා කියන්නේ ඒක ලෙඩක් සොන්දරින්ට මේ වීඩියෝ එක බලපුවා මොකද ඉදෙන්නේ මට හිතෙන්නේ සරට ඉතුරු දෙයිමයි සර් මේ ළමයා කණ්ණාඩි දාන්නෙත් නැත්තම් ඇස් පේන්නේ සිද්ධියක් ගැන කියන්න කිසිම හේතුවක් නැහැ සර් අනිත් එක කියපු ගමන් කට් කරු අපිට වැඩි කාලයක් නැහැ සර් හිතව කාලයක් ගන්නවා කියන්නේ මේ ළමයාගේ ජීවිතයට එක තර්ජනයක් අපිට වැඩි කාලයක් නැහැ සර්. හිතව කාලයක් ගන්නවා කියන්නේ මේ ළමයාගේ ජීවිතයට එක තර්ජනයක්. ඒකම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් මේ වීඩියෝ එක දැක්කට පස්සේ අමිත් තීරණය කරලා තියෙනවා සල්ලි දීලා දරුවෝ බේරගන්න. ඒ කොහොම වෙතත් මේ වෙලාවේ අපේ වගේ කීම තමයි මේ අපරාධකාරෝ නීතියට කොටු කරගන්නේ. ඒ වුණාට සර් අමිත් මහත්තයා මේ වෙලාවේ සල්ලි දීලා දරුවෝ බේරගන්නවා කියන්නේ ඒක අපරාධකාරින් තවත් උඩගිනි දෙනවා වගේ වැඩක්. ඒක හරි සඳලේ. දුනට මේ වෙලාවේ තාත්තා කෙනෙක් හැටියට අමිත් ගත්ත තීරණය ගැන මට වැරද්දක් කියන්න බෑ. මොකද මේ අපරාධකාරෝ තර්ජනය කරලා තියෙනවා පොලිසිය මේක දැනගත්තොත් ඒ ගමම් මේ මොහොතේ මේ දරුවගේ ජීවිතේ නැති කරනවා කියලා. අනික ඒකට කිටින් එකම දරුවා. ඒවා හිතන්න මට උනත් මේ වගේ සිටුේෂන් එකක් ඇති වුණොත් අපේ අම්මේ සිරින්නත් ඔය වගේ තමයි. මං මේ පොලිසියනුත් මේ ළමයා ගැන විස්තර හොයලා බැලුවා සර්. පොලිසියට කිසිම ආරංචියක් හොයාගන්න බැරි වෙලා. පොලිසිය යන්නේ වෙන මාර්ගයක. ඒ කිව්වේ? පොලිසිය සැක කරන්නේ සර් මේ ළමයට FIR එකක් තිබිලා මේ ළමයා පැනලා ගිහිල්ලා කියලා. ගෙදර හිටිය ළමයා එකපාරට අතුරුදහන් වෙනකොට ඉතින් එහෙම හිතන්නත් පුළුවන්. මේමයි සඳනේ. එතනදී අපිට පොලිසියට වැරද්දක් කියන්න බෑ. දෙමව්පියෝ ඇත්ත හංගනකොට පොලිසියට උනත් නිවැරදි තොරතුරු හොයාගන්න අමාරු වෙනවා. ඒ වුණාට සර් මොන දේ කරන්න තීරණය කරන්නත් කලින්
मेला में हमें मुखाद किया हदवी की कभी तेरूंगा मट हिते ना मेला में आगे गेदट की ओर अपने मुखा खड़े तुरते रखो आगे पुलवा एक भयानक बैठक मट हिते ना दरुआ पहर गए मे सिद्धि अमित के लंगम हितवते कनिवार संबंध है हेलो सर मट सर एक मंट हम अरे मकोड़ दिन सर मगे आलू है किधर अरे मंदे में हम कदा कर दम हम आलू की तीन तरह अरे सर सही नहीं अरे सर सर हिंग नौना की वे सर ये मनुष्य टकिया खा दिन की लगी ना पेदू मुखद पेदू असर ने मी सुन टू दर हर क्या मती है बे सर ना एक किया ना सीयर सीयर मे मनुष्य निकल संबंध है क्या ये सर दुआ की वे कतावा तक इतने मौकर संबंध है तीन पुलवा नहीं सर अनिवार्य अनिवार्य में संबंध है तीन पुलवा इतने कोटे दुआ वो मनुष्य टक साली दिन लेने गेट टू ऐरगे क्लिक कर